ආයුබෝවන් සියලු දෙනාටම අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා AT Pro Academy YouTube channel එකට. ඉතින් අදත් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් නීත්‍යානුකූල ආයෝජන ක්‍රමයක් පිළිබඳව. ඔයගලන්ට මතක ඇති අපි මීට කලින් කතා කරා බැංකු වල තියෙන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් ගැන. එතකොට එතෙන්දී අපි කතා කරලා තියෙනවා බැංකු පහක විතර ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස්. ඒ කියන්නේ BOC බැංකුවේ, සම්පත් බැංකුවේ, කොමර්ෂල් බැංකුවේ, HNB බැංකුවේ, ඒ වගේම පීපල්ස් ලීසින් ආයතනයේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක ගැනත් ඔයගොල්ලොත් එක්ක කතා කරලා තියෙනවා. ඉතින් ඔයගලන්ට මතක ඇති මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් උත් එකිනෙකට වෙනස් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම සම්පත් කොමර්ෂල් ඒක සමාන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් ගොඩක් දුරට තිබුණේ වසර දෙකේ ඉඳන් වසර පහ විතර කාලයක් දක්වා ආයෝජනය කරලා මුදලක් පොඩි කොටස් වශයෙන් මුදල් ආයෝජනය කරලා අවසානයේ ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන මුදල ලබා ගන්න පුළුවන් ආයෝජන ක්‍රමයක් එතන තිබුණා. ඊළඟට අපි BOC බැංකුවේ ගත්තාම ඕගොල්ලන්ට මතක ඇති BOC බැංකුවේ ඉනිෂියල් ඩිපොසිට් එකක් කරන්න තිබුණා. ලක්ෂයක හරි ලක්ෂයක හමාරක හරි ඉනිෂියල් ඩිපොසිට් එකක් කරලා මාසයක් ගානේ යම්කිසි මුදලක් ඉතුරු කරලා ඒ කාල සීමාව සම්පූර්ණ වෙද්දී අදාළ මුදල ලබා ගැනීමේ හැකියාවක් තිබුණේ. එතකොට HNB බැංකුව ගත්තාම ඕගොල්ලන්ට මතක ඇති HNB බැංකුවේ තිබුණේ වසර දෙකේ සිට වසර 15ක් වගේ ඉතාමත් දිගු කාලයක් සඳහා මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක ගිහින් තිබුණා. කොටසක් කුඩා මුදලක් ආයෝජනය කරලා ඒ මුදල අවුරුදු ගාණන් අනුව Tamanට කැමති ගාණක් තෝරගෙන කල්පිරීමේදී ලබා ගැනීමේ හැකියාවක් තිබුණා. එතකොට ඒ වගේම අදත් මේ ඔයගොල්ලොත් එක්ක මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් වැදගත් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් ගැන. ඇත්තටම මේකෙත් කාල සීමාව අවුරුදු දෙකේ ඉඳන් අවුරුදු 15 වෙනකන් වගේ කාල සීමාවක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ වැදගත්කම ලංකාවේ තියෙන රුපියල් වලින් ආයෝජනය කරනවා වගේම පිටරට ඉන්න කෙනෙක්ට US ඩොලර්ස් වලින් එහෙම නැත්නම් ඕස්ට්‍රේලියානු ඩොලර්ස් වලින් ඒ වගේ මේ ආයෝජනය කරගෙන යන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ ආයෝජනය පිළිබඳවත් අපි දැන් කතා කරන්න තමයි බලන්නේ. ඊට කලින් කියන්න ඕනේ මේ දක්වා channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න. ඔයගොල්ලෝ දන්නවා අපි මේ වෙනකොට නීත්‍යානුකූල රජය විසින් අනුමත නිවැරදි ආයෝජන ක්‍රම පිළිබඳව ගොඩක් දුරට කතා කරලා තියෙනවා. ඉතින් ඒ නිවැරදි විදිහට ආයෝජනය කරන්නේ කොහොමද, ප්‍රතිලාභ ගන්නෙ කොහොමද කියන එක ගැන අපි කතා කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ අපහසුයෙන් උපය ගන්න මුදල් හරි විදිහට ආයෝජනය කරලා ප්‍රතිඵලයක් ගන්න කොහොමද කියන එක ගැන අපි දිගින් දිගටම කතා කරනවා. ඉතින් ඒක නිසා channel එක subscribe නොකරපු කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම video එක ඉවර වෙනකම් බලන්න, බලලා video එකට හොඳ නම් like එකකුත් දාන්න. හොඳයි. එහෙනම් අද අපි video එකට ගිහිල්ලා බලමු. එතකොට අද මේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ DFCC බැංකුව විසින් අඳුන්ලා දීලා තියෙන investment plan එකක් ගැන. එතකොට මේ investment plan එක categories 4ක්. එමනම් කොටස් 4කට මේක කඩලා තියෙනවා. ඒක ඔයගලන්ට පේනවා ඇති මෙතන. DFCC minor කියලා, ඒ කියන්නේ අවුරුදු 18ට අඩු කුඩා දරුවන් සඳහා ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් මෙතන හඳුන්වලා දීමක් කරලා තියෙනවා. ඒකෙදි මිනිමම් ඩිපොසිට් එක, මිනිමම් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක, ඒ කියන්නේ ඔයගොල්ලෝ කල්පිරීමේදී ලබා ගන්න බලාපොරොත්තු වෙන අවම මුදල රුපියල් ලක්ෂයක් වෙනවා. ඒ වගේම ඒකේ කාල සීමාව උපරිම අවුරුදු 18ක් දක්වා තමයි යන්නේ. එතකොට ඊට අමතරව ඔයගලන්ට පේනවා ඇති DFCC minor කියලා තවත් එකක් තියෙනවා. ඒක ඇත්තටම ශ්‍රී ලංකා මුදලින් නෙමෙයි ඒකට ආයෝජනය කරන්න ඕනේ. පිටරට ඉන්න ඕනම කෙනෙක්ට ඒ ආයෝජනය ඕනනම් කරන්න පුළුවන්. ඇමරිකන් ඩොලර්ස්, US ඩොලර්ස් වලින් හරි ඒකට සමාන වෙනත් මුදල් ඒකකකින් හරි ආයෝජනය කරන්න පුළුවන්. හැබැයි එතකොට අවම තැන්පතුව වෙන්නේ එතන ඉන්කන් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකේ අවම මුදල වෙන්නේ ඩොලර් 10000ක්. ඒක අවුරුදු 5කට විතරයි ඒගොල්ලෝ ඒ ප්ලෑන් එක හඳුනලා දෙන්නේ. ඒ වගේම තියෙනවා IDFCC adult කියලා එකක්. ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහටම රුපියල් වලින් ඉතුරු කරන්න පුළුවන් අවුරුදු 18ට වැඩි කෙනෙක් සඳහා යෝජනා කරන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක. ඒකෙත් අවම ඉන්වෙස්ට්මන්ට් මුදල විදිහට ලක්ෂයක් තමයි ගන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ ලක්ෂයක මුදලක් ලබා ගැනීම සඳහා තමයි කල්පිරීමේදී ලක්ෂයක මුදලක් ලබා ගන්න තමයි කොටස් වශයෙන් මාසයකට යම් මුදලක් ඉතුරු කරන්න ඕනේ. ඒක අවුරුදු 15ක් දක්වා කාල සීමාවකට ලබා දෙනවා. මං කිව්වා HNB බැංකුවේ වගේම තමයි අවුරුදු 15ක කාල සීමාවකට ලබා දෙනවා. ඒ වගේම DFCC adult කියලා තව එකක් තියෙනවා. ඒකත් පිටරට ඉන්න කෙනෙක්ට US ඩොලර්ස් වලින් හරි ඊට සමාන මුදල් ඒකක වලින් හරි රුපියල් 10000ක් ඩොලර්ස් 10000ක් දක්වා අවම ඉන්වෙස්ට්මන්ට් එකකට ගිහිල්ලා අවුරුදු 5ක් දක්වා පවත්වගෙන යන්න පුළුවන්. එතකොට අපි බලමු ඊළඟට මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකකට කොහොමද මේ වෙනකොට ලබා දෙන්නේ කියලා ඒගොල්ලෝ අපිට පොලි අනුපාත. ඒක ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මේ පොලි අනුපාත ලබා දීම පෙන්නුම් කරනවා ඒගොල්ලෝ ඔක්තෝබර් මාසේ 9 වෙනිදා වෙනකොට කොහොමද තියෙන්නේ කියලා. එතකොට adult investment plan එකට අර අපි කතා කරලේ රුපියල් වලින් ඉතුරු කරන adult investment plan එකට 12%ක පොලියක් ලබා දෙනවා. ඒ වගේම පිටරට කෙනෙක්ට invest කරන්න අපි කතා කර විදිහට adult investment එකක් යනවා නම් US dollars, Australian dollars හරි ඒ වගේ සමාන මේ මුදල් ඒකකකින් euro හරි 7%ක පොලියක් ලබා දෙනවා. එතකොට ඔයගොල්ලන්ට මතක තියෙක වසර 5ක කාලයක් සඳහා තමයි මේ investment plans යන්නේ. ඒ වගේම minor investment plan එකක් රුපියල් වලින් ආයෝජනය කරනවා නම් 12.5%ක පොලියක් ලබා දෙනවා. ඒ වගේම මයින ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකකට
වෙනත් විදේශීය මුදල් ඒකකයකින් ආයෝජනය කරනවා නම් 7.5% ප්‍රමාණයක් තමයි ලබා දෙන්නේ. එතකොට මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඊළඟට මිනිමම් වැලියු එක ලක්ෂයයි. ඒ කියන්නේ වසර දෙකක් තමයි අවම කාල සීමාව. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකේ අවුරුදු දෙකකදී. දැන් අපි දන්නකෝ මේ මාසේ ඉන්වෙස්ට්මන්ට් එක ඔයගොල්ලෝ පටන් ගත්තා නම් වාරික 24ක් ගෙවලා අවුරුදු දෙකකදී ගන්න පුළුවන් ලක්ෂයක්. එහෙම නැත්නම් ඒක ලක්ෂ 5ක්, ලක්ෂ 10ක්, 15ක්, 20ක් ඒ වගේ ඒ අදාළ මුදල් ඔයාලට අවශ්‍ය කරන ටාගට් එකට ඔයගොල්ලන්ට ගෙවන්න පුළුවන් මාසික වාරිකය ගැන හිතලා බලලා ඉවර වෙලා ඔයගොල්ලන්ට මේක ඉන්වෙස්ට් කරලා අදාළ කාල සීමාව සහ අදාළ මුදල තෝරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේ ගෙවන්නේ 12.5ක පොලියක් ඔයගොල්ලන්ට ගෙවන්නේ. ඒක අවුරුදු 15 දක්වා කාල සීමාවකට ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන්. එතකොට පිටරට කෙනෙක් ඉන්නවා නම් ඒත් ඒ වගේම 7.5ක තමයි පොලියක් ඒගොල්ලෝ ගෙවනවා කියලා තියෙන්නේ. හැබැයි ඒකෙදි ඒගොල්ලන්ට පුළුවන් අවුරුදු 5ක කාල සීමාවක් සඳහා විතරයි මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක තෝරගන්නේ. එතකොට මේක ඒගොල්ලෝ තවත් පෙන්නුම් කරලා තියෙනවා. ඒ වගේ මේ විස්තර සමග ආයෙ ඒගොල්ලෝ කියනවා මේක ජොයින්ට් account එකක් විදිහට ඕනනම් පටන් ගන්න පුළුවන්. ඒ වගේම මැක්සිමම් වැලියු එකක් නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ලක්ෂ 100ක් හරි ඔයගොල්ලන්ට තෝරගෙන ඉවර වෙලා ඒ අදාළ කාල සීමාව තුළ ඉන්වෙස්ට් කරලා ලබා ගන්න පුළුවන්. එහෙම හදිස්සියේ හරි ඊළඟට ඔයගොල්ලන්ට කියලා දෙනවා මෙන්න මේක හුඟක් වැදගත්. හදිස්සියේ හරි මේ ප්ලෑන් එකට ඔයගොල්ලන්ගේ payment එක කරන්න බැරි වුණොත් නියමිත වෙලාවට දවස් 7ක් ගියාට පස්සේ ඒ payment එක හරියට කරේ නැත්නම් දවස් 7ක් ගියාට පස්සේ ඔටෝමැටිකලි මේක convert වෙනවා කියලා තියෙනවා. ටර්මිනේට් වෙලා මේ දවස් 7කට පස්සේ ඒ කියන්නේ ප්ලෑන් එක ඉවර වෙලා නිකන් normal account එකක් විදිහට ඒක convert වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට පස්සේ ටර්මිනේට් වුණාට පස්සේ මං කිව්වා වගේ අන්න පේනවා ඇති ඔයගොල්ලන්ට සාමාන්‍ය ඉතිරි කිරීම් පොලියක් තමයි ඔයගොල්ලන්ට ලබා දෙන්නේ. ඉතින් ඒක නිසා මේක ඉන්වෙස්ට් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දිගටම මේ ඉන්වෙස්ට්මන්ට් එක කරන්න යන්න බලාගෙන බලාපොරොත්තු වෙන තමයි කරන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලන්ට දැන් පේනවා ඇති අර අනිත් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් වගේම තමයි මේකෙත් කාල සීමාව අවුරුදු 15ක් දක්වාම තියෙනවා. ඒ වගේම අර මැක්සිමම් වැලියු එකක් නැහැ සමහරලාට අනිත් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් වලට ඔයගොල්ලන්ට කැමති මුදලක් තෝරගැනීමේ හැකියාවක් තියෙනවා. උපරිම මුදලක් තෝරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම පිටරට ඉන්න කෙනෙක්ට තමන් කැමති US ඩොලර්ස් වලින් හරි තමන් කැමති මුදල් ඒකකයක් තියෙනවා නම් ඒකකිනුත් මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක පටන් ගන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට ඔයගොල්ලන්ට පුළුවන් මේ පිළිබඳව වැඩි විස්තර DFCC බැංකුවට කතා කරලා හොයලා බලලා තව දුරටත් ඔයගොල්ලන්ට ගැලපෙනවා කියලා හිතෙනවා නම් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් පටන් ගන්න පුළුවන්. මේතර අපි කතා කරලා 6 වෙනි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක. එතකොට මීට කලින් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් මොනවද කියලා ගිහිල්ලා බැලුවේ නැත්නම් ඒවත් ගිහිල්ලා බලන්න. බලලා ඔයගොල්ලන්ට සුදුසු ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් තෝරගෙන ඒ සඳහා ආයෝජනය කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් යම් කිසි කුඩා මුදලක් මාසයක් ගන්න ඉතුරු කරන්න මේ වගේ එකක් සුදුසුයි කියලා මම හිතනවා. ඉතින් මේ වගේම තවත් ආයෝජන ක්‍රම ඔයගොල්ලොත් එක්ක දිගින් දිගටම කතා කරනවා. නීති අනුකූල හරි විදිහේ ආයෝජන ක්‍රම. ඒ වගේම FD සම්බන්ධයෙන් අපි ගොඩාක් දේවල් කතා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා එකටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න channel එක subscribe කරලා ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි.